කරගෙන මට මගේ පුරුදු ගිටාරේ නංවපු බයිලා තාල මතකද මිතුරේ ඉස්සර වගේ අසට අක්ෂර දමා මෙලෙඩ ලස්සන බයිලා මෙන්න අදත් ගෙනාව ලස්සන බයිලා මෙන්න අදත් ගෙනාව ලං කරගෙන මට මගේ පුරුදු ගිටාරේ නංවපු බයිලා තාල මතකද මිතුරේ ඉස්සර වගේ යසට අක්ෂර දමා පෙළට ලස්සන බයිලා මෙන්න අතක් ගෙනාවා ලස්සන බයිලා මෙන්න අතක් ගෙනාවා मगे रसिक गन सिताला हदाला रस वहन की हदाला गिनावा समट मसन गिनावा मम कियन कोट कियवेन्न वेनदासक् एक कोहमद दें मम बैल कियद्दि मम बैल कियनवा कियनकोट रसिकया लैस्ति वेन्ने इक्को अद मम बोरु कियन्न यनवा कियला एव नत्तं बोरु पुराजेरुवा कियन्न यनवा कियन अदास तमयि मम एक कियद्दि एन्ने हबै दें मा लंग सिट्न अनिज्जयन्त किव्वत मम बैल कियन्न यन्ने कियला रसिकया अहुट सावधान वेनवा विनत प्रवर्गेक संगीत क्रतविदिन्नट सूदानं वेमि जानते अत्र मटत्तिन प्रश्नय तमयि बैला कियन मे विशिष्ट संगीत संप्रदाय कोहोद मे जनवहरट एक्कुणे एव नत्तं जना लापातरट आवे मे बोरु कियनवा एव नत्तं मे पुराजेरु कियन अपि बोरु कियन्न बाबा किला कियन्नै ए कियन एक तमयि बैला कियन्न बाबा किला कियन्नै समहरलावट एक होल बांडोन कारणाव कहम उना अन्व मे संगीत प्रवर्गे आरंभे पृथ्वीसी आगमने एक् अटे अतिविच्य कारणाव किल रसिक रसिकावी मे विशिष्ट संगीत प्रवर्ग संबंधी अद अट कथागरा सुलसुम मे संभाषण यदि सुलसुम संगीतकर्वा
ගායකයා බයිලා සෙන්ටි අපි ඔබ ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා ඔබගේ දෑබර පුතණුවන් එවන්ද විතාන ගී අයිබනක් දැන් ඇත්තටම මේ ඔබගේ නම පියරත්න විතාන ගී නමුත් දැන් ඔබ කියන විදිහටමත් මමත් දන්න විදිහටමත් බයිලා සෙන්ටි කිව්වම තමයි ඔබව මතක් වෙන්නේ ඔබ සිහිල් ලගා ගන්න ඕන කෙනෙක් ඉස්සෙල්ල කියමුකෝ මේ කොහොමද ඒ වැඩේ උනේ කියලා මම ඒ වැඩේ ඔව් වේගනේ ගාවෝ දැන් ඔය ඇවිල්ලා තියෙන වේගනේ ටිකක් ඒක දැන් තුන ගම්මෝල තිබුණනේ නමට වැඩිය උඩට එන්නේ චූටි පැටි ජොන්ටි සෙන්ටි ඒවා තමයි උඩට එන්නේ ඕන එක්කනේ පැටි ඇරි කියපන් එහෙම තමයි කියන්නේ පැටි ඇල ගැඩි දිනවා මේ නැත්තම් පැටි ඇල ගැඩි දිනවා සෝමදාස කිව්වත් කවුද සෝමදාස එබන් පැටි ආ පැටි රයිට් ඒක වැඩි දැන් සෝමදාස වැඩි පැටි ඒ ගම්මෝල තිබිච්ච ඉස්සර ගතියේ එහෙම කියපු නම තමයි සෙන්ටි ඉස්සර මේ ලංකාවේ අපි ඒ ගාලේ 70 60 ගණන් පැනලා 70 ගණන් වල මුල් වගේ එනකොට කැසට් තරේ මේ 70 ගණන් වල ආවේ. ඔව් කැසට් කරනකොට ලංකාවේ මොකුත් නැහැ කරන්නේ. මේ මේ මෙතනත් මේ 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 ශබ්දාගාරෙත් මම ටික ටික කරලා දිනවා මේකෙත්. මේනකෝගේ මේකෙත් මේ ඔක්කොම අපි ඇරියේ මේ සිංගප්පූරුවේ. මේ මොකුත් කරන්නේ නැහැ. මේ තියෙන සින්දු කියලා ඔක්කොම කරලා එඩිට් කරලා මගල මාස්ටර් ගැදුවා ඒ කවරක් පිටින් ඔක්කොම ඒ එනවා බඩු. අපේ මගේ ප්‍රොඩියුසර් මහත්මයා 70 දශකයේ අගභාගේ. අගභාගේ. මගේ ඒ මගේ නිෂ්පාදකතුමා එයාට ඉතින් මේව මොකුත් අදාළ නැහැ. ඒක අපි ගණන් ගන්න නැහැ. ඒ වැඩ නැහැ. සින්දු කිව්වා අපි ගිහිල්ලා. මේවා ගෙරුවා. ඇරියා නම එයා පළවෙනිම කැසට් එක එකේ සිං කරේ MSI අයයි, ඇන්ටන් අයයි, නිහාලී මමයි. හතර දෙනා. ඒක කැසට් එක එළියට ආවදි මමත් බලා ඉන්න මගේ කැසට් එක එනකන් ඉතින් මවන් ඉන්න ඉතින් නමක් දාලා. එහෙම දාලා ඊ කියලා. ආව සිංගප්පූරුවේ කැසට් එක. නියල් MS ඩෙස්මන් සෙන්ටි. නියල් MS ඇන්ටන් සෙන්ටි. අයි මට ස්ටුඩියෝ කොම කතා කරන්න සෙන්ටි අයයි. සෙන්ටි මලි. ඕවනේ. ඔලේ හරියදී. ඉතින් මාත් බැලුවද අර ඒ නම එක ගෙදර එකයි මේක එක වෙන මේකෙම ගියා. දැන් මේක කියාගෙන වේදිකාවේ වෙනකොට සෙන්ටි එකම රිනවුන්ස් කරන අයට පොඩක් කටට පොඩක් මදි බඩු. පොඩි කෑල්ලයි මේ. ඉස්සර තුනේ හෙන දිගව සගම්පෙක නම්නේ. මේ පොඩක් කොට කෑල්ල පොඩක් මදි. දැන් මේගොල්ල ඉස්සරහට බයිලා සෙන්ටි අල්ලලා ගියා. දැන් මේ දෙකම පිටනේ. එහෙම ගියා. ඉතින් එහෙම ගියාට දැන් ඒකෙත් හැබැයි දැන් මමකින් කවුරු හරි ඇහුවොත් එහෙම කරේ මගේ ජීවිතය ඇහුවොත් එහෙම මම කිව්වොත් එහෙම අයියා ඒක නම් මොකද මං ඉතින් කියනවා සෙන්ටි කියලා බයිල සෙන්ටිද ඒගොල්ලන්ට ඒකත් ඕනේ ඔව් දැන් මම කිව්වට සෙන්ටි කියලා ඒගොල්ලන්ට ඒකත් ඕනේ බයිල බයිල සෙන්ටි මම ඕකෙද ජේ ඇරි දැච්චරි ඉතින් ඒගොල්ලෝ සෙට් නම් අපි සෙට් දැන් මම කියන්නේ මෙහෙමයි දැන් ඒ ඒ නමට ජයන්ත ඔයා කිව්වා වගේ මේ කලා ලෝකයේ තියෙන වැඩේ ඔක්කොම කටයුතු ඒ නමට අර නම දන්නේ නැහැ මෙයාම තමයි දන්නේ දැන් අර වාසගමට විතානගේ මෙයා එවන්ද විතානගේ. එයා ඉතින් වාසගම අර මේ කරේ. එයා කවදාකවත් කියන්නේ නැහැ මේ ආවලාගේ පුතා ආවලාගේ ඒ මොකුත් නැහැ. අනික මට දැන් ඔය කතාව කියද්දි මතක් වුණා මේ ඔබ කළුබොයිල ප්‍රදේශයේ උපත ලැබපු කෙනෙක් ඔබ ඉගෙන ගත්තේ ශ්‍රී උපලන්ද විද්‍යාලයේ සහ දෙවල සෙන් මේරිස් විද්‍යාලයේ. ඔව් සාන්ත මරියා. ඔව්. දැන් මේ ඔබගේ පිවිසීම ටිකක් වෙනස් එකක්. සංගීත ක්ෂේත්‍රයේ පිවිසීම එක්තරා ආකාරයකින් දැන් එච්.ආර්. ජෝතිපාල එහෙම නැත්නම් එම්.එස්. පරාන්දු වගේ අපි දන්න ඉතාම ආදරය කරන පැරණි ගායකයන්ගේ පැමිණීමයි ඔව් ඔබේ පැමිණීමේ අතර ලොකු සමානකමක් තියෙනවා ඔව් සර්ව කිව්වොත් ඔබත් එක්තරා ආකාරයකින් කිසියම් සංගීත මුලුවක් අපි කියමු ඒකට බජව් කණ්ඩායමක් කියලා එහෙම බජව් කණ්ඩායමක් එක්ක ලොරි භාගයක ඔව් සංගීත භාණ්ඩ අරගෙන ඔව් තැන් තැන් වල සංචාරය කළා ගීත ගායනා ක්‍රමින් ක්ෂේත්‍රයට ආපු ඔව් කෙනෙක් මට ඒතර අවුරුදු 10ක් විතරදී ඔව් කොහොමද වෙන්නේ ඒක ඒක ඇවිල්ලා ඉස්සර මේ ලංක මේ මෙතන තියෙන බාන්ඩ් වලින් ඔය ඩොල්කි ඩොලක් අරවා මේව සපිනා දෙක තුන විතරයි ඒ කාලේ තිබුණේ සවුන්ස් බවුන්ස් මොකුත් නැහැ අපි යනකොට බජව් වලට ගෙවල් වල පුටු දෙක දෙක තියලා හදලා තියෙන බජව් එක ගන්න තැන ඩොල්කිය තියන්න පුටුවයි ගහන එකේනට පුටුවයි සර්පිනාව තියන්න පුටුවයි ගහන එකේනට පුටුවයි ඔක්කොම තියලා තියෙනවා ඒත් පුටුවල බොංගෝ මැඩලින් ඔක්කොම තියන්න මැද මයික් ස්ටෑන්ඩ් එකක් තුන ඒකේ මම ඇල්ලිලි බැල්ලි අතර ගැලින් මොකුත් බෑ මෙම්ම කරුවා පාත් කරුවා තිබ්බා කොටුව තියෙනවා ඕක දැන් කියන්න ඕනේ කියන මොකුත් මට ඇහෙන්නේ නැහැ අයි ලවුඩ් ස්පීකර් තියෙන අර ගොස් ගස් වල ඈත ඒවල තියෙන්නේ බ බ සද්ද ඒම ඇහෙනවා දැන් බජවුනේ දැන් 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 අපි කීනේම තියෙනවනේ අර ඒ තමයි ඇහෙන්නේ ඔය මේ ඇහෙන්නේ නැහැ ඉතින් කොහොම හරි යනවා නවත්තන්න දෙන්නේ නැහැ අයි මේකේ හැබැයි අපේ ගෲප් එකේම යනවා ජෝතිපාල මිල්ටන් පෙරා එම්.එස්. ෆර්නෑන්ඩු මොජින් බේග් මේ ඉන්නේ මාස්ටර්ලා ඔකම ලොකු ප්‍රවීණ යනවා මොකද ඒ කට්ටිය අනුගමන කරන ඉන්න කට්ටිය ඉන්නේ මේකේ එකෙනෙක් ඉන්නවා එයා කියන්නේ මොදින් බේගේවා එයා ඉතින් මොදින් බේ. තව එකෙනෙක් ඉන්නවා එයා කියන්නේ මිල්ටන් පෙරරගේවා. ඉතින් අර ගොල්ලෝගේ ඉන්න බෑනේ. මොකද මුළු වැඩේටම 60ක් නැත්නම් 70ක් කම්බියේ රුපියල්.
කන්ට්‍රැක්ට් එක. එහෙම නම් මේන අපිට හම්බෙන්නේ දෙකයි. එකේම ලොකුයි කට්ටියට තුනයි. එහෙම කට්ටිය තම පහගන්නේ. එක ලොරි භාගය යන්නේ ලොරි භාගයට සල්ලි දෙන්න එපා. ඒ කියන්නේ ගිහිල්ලා ගාලා බතුත් ගාලා ඒවට ඉස්සර කියන්නේ මේ ඇට් හෝම් නෙමෙයි කියන්නේ ඇස්ටෝ කියලා. ඇස්ටෝන් කියවල. රතිඤ්ඤා පත්තු කළේ පිළිගන්නේ. හැබැයි හරි සුන්දරයි. හරි සුන්දරයි. ඒ කියන්නේ එදා රුපියල් දෙකක් ගේනාම අද වගේ නෙමෙයි. අද නිකන් 5000ක සාක්කු දාගෙන යනවා වගේ. ගෝල් රෝඩ් එකට ගියාම සත පහයි තෝසේ. තෝසේ දෙකක් දාගත්තාම බඩ ෆුල් ෆිට් සද්දායයි. ගාන බඩු අඩුයි. ඒ සීනි හා ඒ කියන්නේ ඒ කාලේ නෙමෙයි කියන්නේ. ඉතින් ඒ අපි මේ මුදලට වැඩිය අර යන බජවුවට අගේ කළා. හොඳයි. අපි අපිට කතා කරන්න බොහෝ දේ තියනවාද? ඔය ගැන අපි දෙවන ගීතයට යමු. රෝස කැකුල. දැන් මේකත් සුපුරුදු පරිදිම ඔබම පද රචනා කළ ඔබම සංගීතයේ සපයාගත් ගීතයක්. රෝස කැකුල අපි ගායනා කළේ. කැකුල මගේ රෝස කැකුල අනේ පනේ ළඟට එන්නකෝ මගේ රෝස කැකුල අනේ පනේ ළඟට එන්නකෝ මගේ හිතේ කාන්සිය මැකෙන්න ළඟින් ඉන්නකෝ මගේ හිතේ කාන්සිය මැකෙන්න ළඟින් ඉන්නකෝ මගේ රෝස කැකුල සොඳුරු මුහුණේ ලස්සන දුටුවම සිතේ සතුට උතුරයි බොහොම මාගේ පිං කඳ උඹ මගේ ළඟ සිටියාම මාගේ පිං කඳ උඹ මගේ ළඟ සිටියාම මට කියා ගන්න බෑ ඇතිවන සතුට සැනසුම මට කියා ගන්න බෑ ඇතිවන සතුට සැනසුම මගේ රෝස කැකුල අනේ පනේ ළඟට එන්නකෝ මගේ රෝස කැකුල අනේ පනේ ළඟට එන්නකෝ මගේ හිතේ කාන්සිය මැකෙන්න ළඟින් ඉන්නකෝ මගේ හිතේ කාන්සිය මැකෙන්න ළඟින් ඉන්නකෝ මගේ රෝස කැකුල මගේ රෝස කැකුල අනේ පනේ ළඟට එන්නකෝ මගේ රෝස කැකුල අනේ පනේ ළඟට එන්නකෝ මගේ හිතේ කාන්සිය මැකෙන්න ළඟින් ඉන්නකෝ මගේ හිතේ කාන්සිය මැකෙන්න ළඟින් ඉන්නකෝ මගේ රෝස කැකුල එවන්ද මම ඔබට යමු වෙන කැමතියි දැන් මේ දැන් ඔබගේ ලෝකේ මම දන්න එක වෙනස් එකක් මේ වර්තමාන ලෝකේ ඔබට දකින්න හම්බෙනවා සංගීත ශානර එවනත්තම් සංගීත ප්‍රවර්ග ගණනාවක් ඉතින් මං හිතන්නේ මේ මේවා ඔබ අසුර කරන කෙනෙක් ඔබ දකින කෙනෙක් ඔබ ආස්වාදනය කරන කෙනෙක් එතකොට ඔබ මොකද හිතන්නේ මේ තාත්තා ආපු 800 වසරක ගමන් මග ඒක තමයි දීර්ඝ ගමනක් ඒ ගමන ගැන පුතාගේ අදහස මොකක්ද? තාත්තගේ ගමන ගැන තාත්තගේ ගමන මම දැනගන්නේ සෑහෙන පොඩි කාලේ ඉඳන් ලොකුනාට පස්සේ තමයි මට ඒක තේරෙන්න ගන්නේ. සහ තාත්තගේ යාළුවොත් එක්ක කතා කරන්න ගත්තම තමයි ඒක තේරෙන්න ගත්තේ තාත්තා මොන වගේ ජීවිත අද ගත කරලා තින්නේ මොන වගේ දේවල් මේ වෙලා තින්නේ කියලා. තාත්තා හැම වෙලේම කියලා දෙනවා මෙන්න මේ දේවල් කරා මෙච්චර කට්ටක් කෑවා මෙච්චර දුකක් වින්දා
කොච්චර එඩියුකේටඩ් වුණත් වැඩක් නැහැ ඔයා තැනකට ගිහලා ඉන්න දන්නේ නැත්තම් හොඳ මිනිහෙක් වෙන්නේ නැත්තම් අන්තිමට ඔයා කරන කිසි දෙයකින් එන අවුට්පුට් එක අන්තිමට ෆේල් කියලා ඕගොල්ලෝ හිතන්නේ තමයි ඉතින් මම ගොඩක් දැන් ඇත්තටම ඔබත් සංගීතයේ නැඹුරු වෙච්ච කෙනෙක් මම හිතන්නේ සමහර විට කුඩා කාලේ ඔබ ලැබූ සංගීත ඇසුර නැත්තම් පියාගේ ගායන ඇසුර වෙන්න තිබු පොළඹවන්නේ නැත්තේ හැබැයි ඔබ මං හිතන්නේ ඔබට ස්වීය ගමනක් තියෙනවා ඔබටම අනන්‍ය වෙච්ච වෙනම ගමනක් තියෙනවා පොඩ්ඩක් ඒ ගැන කියන්න තාත්තගේ කියන්නේ තාත්තා සිංගර් ස්ටයිල් එක බයිලා කියන ස්ටයිල් එක බයිලා කියන ස්ටයිල් එකට මම ආසයි තාත්තා එක පොඩි ගානක් සිංග කරන්න ඕනේ කොහොමද කියලා ඒ දේවල් කියලා දුන්නා ඊට අමතරව මම මගේ විදිහකට ආසයි මං ගොඩක් ආසයි රෙගේ මියුසික් වලට රෙගේ රොක් හැමෝම වගේ පොප් වලට ආසයි එහෙම නම් මම ගොඩක් රෙගේ සහ රොක් කියන මියුසික් වලට ආසයි හරි සැටි මේ ශ්‍රීකාන්ත සංගීත කවිය ඒ තමයි ඔබේ ආරම්භය පළවෙනි එක 60 ගණන් වල එතකොට මේ සිරිපාල මාස්ටර් අපේ වාද කණ්ඩායමේ නායකතුමා නායකතුමා පොඩ්ඩක් ඒගෙන කියන්න අපි විරාමයට යන්න ඉස්සෙල්ලා දැන් මේ අපේ මම කළුබෝවිල ගාමේ මම ජීවත් වෙනකොට ඒ කාලේ 60 ගණන් වල කවුරු 10යි 10ක් 12ක් විතර ඇති පිටිපස්සේ ගෙදර තමයි මට ඔය රැට හැමදාම මේ ඉරිදට ඇහෙන්නේ නිකන් අර කනට ඇහෙනම කවුරු කියනවාද මොනවා වෙනවද දන්නේ නැහැ කාමරය ඇතුලේ රේඩි කියන වසින්දු තමයි ඔක්කොම රූපේ කියන්නේ බෙර කොයි එක සින්දු නැහනේ රේඩි කියන්නේ මම කියන්නේ ඔය ඇහෙනවා ඉතින් ඉතින් බුද්ධ සරණ ගච්ඡාමි අර මම ඇහෙනවා ඉතින් මමත් ඉතින් අර පිටිපස්සේ කාමරේ ආගෙන මට ඉතින් අර ඇඟේ මොකක් හරි තියෙනවත් ඇතිනේ බදිනකොට ඒකට ඉතින් අර ඇදලා යනවා ඒ යනකොට ඉතින් ගෙවල් වලින් එහෙම දැක්ක මොකෝ කරන්නේ පොත පොතල දානවා ගෙවල් වලින් එහෙමනේ ඉස්සරේමනේ सतोषाई अद क्लास लम्बाई अम्मल दातल इकांगा मे गिटार उगण दंग अट पोड़े मुख तिब्च तत्नी खाली बजो यू पेपला तरीने देम इनकोट गिदर सदे सतोष इनको बे मेक ये गिदर वेदर मम्म गिदर इंदा मगे वेड पोटी इनके अति आगे अरक विने का मेक मगे उद्यवसने का एक आगने यानवा ये पपी गिवेल पारे ये बैंड की डोल गहन अपे अय्य गिने या तम यार कट्टी तो गीला कीला दी मंग इनको अपे गिवेल पारे पोडी के कितने टिन्नोल्ट गगह की यानवा एक एक पोड़ा मुँह अरगन के वालमुद अरे में गीला तमा एक कगने गी गीला की यानक पटंग गत्ता एके කියනවා දැන් මම දන්නේ මේ ඉන්ටලූඩ් කියලා එකක් තියෙන එකක් අපි දන්නේ නැහැ කිසි දෙයක් ඒක ගොල ගහනවා අපි කියනවා අර මේම බොංගෝ ගගහින් එක නතින් ඔහම කිව්ව නවත්තනවා හරි එයා කියන්න කීනකොට තමයි කියන්නේ එතකොට ඉන්ටලූඩ් එක ඉවරලා තමයි අරයට දීලා තියෙන්නේ එයා ලස්සනයි වටිනාකම තියෙන අර අතින් දෙන එක තවබුද කෙරෙක මේ ශක්තියක් පොඩි කාලේ ඉඳන් තිබිලා තියෙනවා නැත වෙන තැන් අතින් කිව්වට අත අරු අත කියපු ගමන් මම කිව්වොත් එහෙම ටොප් ඔප්ෂන් නේ ඒක දිනුනම් පස්සේ තාර ඊළඟ දේකට වැටෙන්න පොඩි කරන්නේ ඒක ඒක ඉතින් ගේන එකනේ ඔය ඔක්කොම මොනවද තිබුණත් මේ ඉන්නේ ඔක්කොම තියෙන්නේ ගෙනාවුවා මෙහෙම්මකුත් නැහැ මෙහෙම්මකුත් නැහැ සින්දු කියන්න බැරි එක්කෙනෙකුට සින්දු කියන්න පුරුදු කරන ක්ලාස් එක ලංකාවේ ලෝකේ කොහෙද තියෙන්නේ කියන්නේ ආයි මොන මොන මහාචාර්යවරයාවත් ඒවා කියලා දෙන්න බෑ පුදුම ඇත්ත කතා ඔබ කියන්නේ අපි විරාමයට ගිහිල්ලා ඒ කතාව සමුදෙන්න සැන්ටි ඔබ මේ අවස්ථාව දීලා තියෙන පුතාට يعني අපි දැන් ඉදිරිපත් කරන්නේ පුතාගේ ගීතයක් පුතා කියන්නකෝ මේ දැන් මේක මේ හරි විශේෂයක් තියෙන එකක් තමයි මේකේ නම ආතල් කාමරේ ඒතර මේක නවින් මැඟ වෙන්නේ මේ කිසියම් ආකාරයක ඉතාම නිශ්චිතව මේ ශානරය ප්‍රකට කරනම ගීතයක් කියන එක පැහැදිලි හැබැයි විශේෂයක් තියෙනවා මේක සංගීතය කරලා තියෙන නිර්මාණය කරලා තියෙන සනුක වික්‍රමසිංහ සනුක අපි දන්න අපේ රටේ ඉතාම දීප්තිමත් බලාපොරොත්තු අතිශයින් තබාගෙන සිටින සංගීත නිර්මාණ කරුවෙක්. ඔව් මේ පරපුරේම. පොඩ්ඩක් ඒක ගැන කියන්න. ආතල් කාමරේ ගැන. ඔව්. ආතල් කාමරේ මම පළවෙනිටම මියුසික් කමන් කියන ඉන්ස්ටිටියුට් එකේ ඉගෙන ගන්න ගියා. ඒ ගියාට පස්සේ ඔඩියෝ ඉංජිනේරින් ඉගෙනගෙන ඉන්නකොට එක දවසක් මමයි සනුකයි ඉන්නකොට තව දිනේෂ් කියලා යාළුවෙක් ඉඳලා ඒ යාළුවට සනුක මෙලඩි එකක් දැන් කියනවා දැන් මෙලඩියක් දාලා දෙන්න කියලා. එතකොට සනුක ඒ වෙලාවේ දාපු මෙලඩි එකක් තමයි ආතල් කාමරේ මෙලඩි එක. එතකොට මම එහා පැත්තේ ඉඳලා දැන් අපේ සෙට් එකේ දැන් මම තාත්තා වගේ මාත් ලියන හින්දා මම එහා පැත්තේ ඉන්නවා. දැන් මට කියනවා මේක ලියපන් කියලා. මම ඉතින් එහෙම අරගෙන ලියන ආතල් කාමරේ ඉන්නේ මෙහෙම සැපේ කැඩුණොත් গিටාරේ කුඩුවේ ආතල් අපේ කියලා. ඊට පස්සේ එහෙම ආපු එක තමයි ඊට පස්සේ සින්දුවක් ඉදිරියට මම කරේ. මම ඊට පස්සේ වෙන සින්දු කරන්න උත්සාහ කරා. ඒ වුණාම මට මේ ආතල් කාමරේ මෙලඩි එකට මම ආසිතිලා මම ඒ සින්දුව තමයි පළවෙනිටම එලියට දාපු පළවෙනි ගීතය.
මේ සාමාන්‍යයෙන් ජයන්ත මේක සාමාන්‍ය ස්වභාවයක් තියෙනවා ටිකක් මේ බයිලා ගායන ශිල්පීන් බොහෝ වෙලාවට තමන්ගේ පද රචනා තමන්ම කරගන්න ප්‍රවණතාවක් තියෙනවා නේද? අය මේක තව එකක් තියෙනවා මේ දැන් මේ ගීතයට මේ ඔබගේ සම්බන්ධයක් තියෙනවා. ඔව් තාත්තයි මායි දෙන්නම තමයි. තාත්තා මොනවද කළේ මේක ඇස්සේ? තාත්තා මම කරි දෙන්න බැහැ. ගාව තාත්තා අසුනා ඒක ලියන්න මං ලියලා තිබ්බ මුල් ටිකත් එක බල තාත්තාට මම පෙන්නලා තාත්තා මට ආතල් කාමරේ කියලාම පටන් ගන්නකොට තාත්තා කොහොමත් ආතල් එක ඇවිල්ලා තියෙනවා මේක මම වැඩේ කරනවා කියලා. ඊට පස්සේ තාත්තත් එක්ක එකතු වෙලා තමයි අන්තිම වර්සස් ටිකේම හැදුවේ. මේ දැන් මේකේ තියෙන්නේ ආතල් කාමරේනේ. ඔව්. අපේ ගේ ආතල් ගේ. ආ. මේක මේක පොඩි කෑල්ලක්. මම ඉන්නේ ගේ ආතල්. පොඩ කියන්න කවුද නෝන මහත්තයා? නෝන මහත්තයා. ඔව්. නෝන මහත්තයා ඉතින් මත්තේ මගේ බිරිඳ මාලි නම. කවුද? මාලි. 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 මාලි ඊළඟට? දුවයි පුතා ඉන්නේ. හරි දුවයි. දුවයි තුන්දෙනා හතර දෙනා තමයි ඉන්නේ. සුන්දරයි. ලොකු දේවල් ලොකු ලොකු ඒ තලේ නෙමෙයි අපි ඉන්නේ. ඉන්නේ අපි පොළවේ පහ ගාලා ඉන්න පුළුවන් තලේ. නෑ ලොකු වෙනකොට ආතල් නැති වෙනවනේ. ඔව් ලොකු වෙනකොට ආතල් නැති වෙන මෙහෙමයි. ලොකු වේව ඕනේ. ඕනේ. ලොකු වේ ඕනේ පොඩි පොඩියෙන්. ලොකුවට එපා. ලොකු වේව ලොකුවට බර වැඩි තියාගන්න තැන් නෑ. අන්න ප්‍රශ්න ඔරු වෙනවා ගජා. පොඩි පොඩියට දැන් මේ පැග දැන් දැන් නිකන් හිතලා අපි දැන් මේ රටේ ගායකයෝ වෙලා තින්නේ සංගීතඥ වෙලා තින්නේ ලොකු වේවනේ. මේ ඔක්කොම මේ දක්ෂයෝ ඉන්නේ මේ ඔක්කොම ලොකු වේවනේ පොඩි පොඩියෙන් ඇවිල්ලා වෙච්ච අය. මේ ඔක්කොම පොඩි පොඩි කට්ටිය ඇවිල්ලා තමයි ලොකු වෙලා තින්නේ. ඒක හරි ඒක හරි. ලොකු ලොකු අය ආවා. එහෙම අය ඉතින් අපි දන්නේ නැහැ පොඩි පොඩියේ කරන්නේ කැමති නැහැ නේවා. ඉතින් එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. දැන් මේගොල්ලන්ගේ ජයන්ත දැන් මේ අය මේ 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 පරපුරේ මොකද මේගොල්ල මෙයාට පොඩි කාලේ ඉඳලා මෙයාට හරි මේක මේක ඇඟට වැටිලා ඉවරයි. මොකද මමත් ගෙදර මේ වැඩ කරනවා. අනිත් එක මෙයාට අවුරුදු 3 4 කාලෙදි මම කාර් එක දාගෙන එක යනවා මගේ ෂෝස් වලට. මම ඔය ලංකාවේ තියෙන හැම බෑන්ඩ් එකම සින්දු කියනකොට මෙයා උස්සලා ස්ටේජ් එකට දෙනවා. ඒ මිනිස්සු වරන් තියාගෙන වඩින්න කියලා වඩි කරව ගන්න ළඟින්. පොඩිනේ. ඉතින් මෙයාත් ඉතින් අරගේ බේස් ගහන ඉවයි අරවයි මේවා ඔක්කොම ඒකම තමයි මේ වැඩේ වෙනවනේ ඒක කොහොම අනිවාර්යෙන් වෙනවනේ. ඉතින් මෙයා මම මෙයාගේ මෙයාට මම තියෙන එකම මෙයාගේ මෙයාට මම මෙයා කරපු දෙයක් මම ආසම එක තමයි මම කැමති නැහැ එක දවසකවත් කවුරු හරි කිව්වොත් එ මගේ සින්දු කියන්න ආ මම කෝ වෙරි ගුඩ් මම කැමති නැහැ තාත්තා කියවා කියන්න මෙයාගේ ෂෝ එකකට යන්නේ මෙයා මෙයාගේ සින්දු කියන්නේ ආ පුතා දැන් මොකද මමත් කිව්වා ඒ හරි හොඳයි මොකද නැද්ද තව මොකටද සෙන්ටි කෙනෙක් නෑ වැඩක් නැහැ මම මගේ මගේ කියන්නේ මම කාටවත් මොකද කියනෝනේ මගේ එක තව වැඩක් නැහැ දැන් ඒ එහෙම වුණාම එතකොට තමයි මෙයා තනියෙන් උත්සාහ කරන්නේ තමන්ගේ නිර්මාණ කරන්න අලුත් දේවල් හොය. දැන් මෙයා ඒ පොඩි කාලේ ඉඳන් මේක තියෙනවා. දැන් මෙයා පෙලක් කළාට මටත් කියනවා. ඒ ආත් එහෙම එන්නේ දැන්. දැන් එන්නේ එහෙමනේ. ඒ ආත් ඒක ඒ හරියන්නේ නැහැ ඒවා. ඉතින් ඇත්තනේ. දැන් එහෙම හරියන්නේ නැකෝ මම මෙයාට මුකුත් කියන්නේ නැහැ. හරියන්නේ නැති අය කියනවා අපි හොයන්න ඕනේ බලන්න මොකද කියන්නේ නව පරපුර. ඒ නව පරපුරත් එක්ක අපි අප්ඩේට් වුණොත් තමයි අපිට ටච් වෙවි ටච් වෙවි ටච් වෙවි මේක යන්න පුළුවන්. නැත්තම් බෑ. මෙයා මේගොල්ලන් අතාරින්නේ බෑ. මොකද දැන් කරන්න තියෙන්නේ මේ පොඩි ළමයා අතාරින්න එක නෙමෙයි. අපි හෙල්ලෙන්න ඕනේ මේගොල්ලන් යකි. හරි. එහෙමනම් අපි සවන් දෙමු. සෙන්ටිගේ සෙවනෙල්ලෙන් නොසැඟ වුණු. එවන්ද විතානගේ ගී ගීතෙට. ආතල් කාමරේ ඉන්නේ මෙහෙමයි සැපේ. කැඩුනොත් ගිටාරේ කුඩු වෙයි ආතල් අපේ. නෑ අපේ ක්ලොක් එකේ වෙලාව දුවන්නේ මේ අපේ ජීවිතේ කාමරේමයි ගෙවෙන්නේ. පොල් අතුමක් කඩේ කන්නේ පොතටයි වඩේ කෙල්ලන්ගෙන් පද අපි කොල්ලන්ටයි ආකර ලා 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 කාමරේ අපේ ජීවිතේ
ඇතරම පෑයේ සිහියෙන් මයි ජීවිතේ සනකෙලි නෑ ඇගේ අපි කළ දේ පල දෙයි ලොවේ නෑ පොතේ පිටු පෙරළුවේ කන පිට හොඳයි නේ මේ අපේ ජීවිතේ කමරේ මයි ගෙවෙන්නේ කවර විකාර රූපී ආකෘතියකින් ඉදිරිපත් කළත් මම මෙතන විකාර රූපී ආකෘතිය කියලා කියන්නේ ඒක ස්ටයිල් එකක් يعني ඇබ්සර්ඩ් කියන එක මම කියන්නේ ඔබ ඉදිරිපත් කරපු සංගීත විලාසයක් දෙවේ රෙගේ ස්ටයිල් එක ගැන නෙවෙයි මම මේ කියන්නේ මේ ගීතයේ තුල ගීත ආකෘතියට පදරම් වෙච්ච පදමාලාව ඔබ ඉදිරිපත් කරන්න කිසියම් විකාර රූපී ආකෘතියකින් කියන එකයි දැන් ඒක තියෙනවා හරි වැදගත් වචන කීපයක් විසි හතරම පැයි සිහියෙන්මයි ජීවිතේ සැනකෙලි නෑ ඇඟේ අපි කළ දේ පල දෙයි ලොවේ දැන් මේක මායික කියාර විකාර රූපී විලාශයකින් ආකෘතියකින් ඉදිරිපත් කළත් යම් ජීවිත දර්ශනයක් ඔබ තුළ තිබෙනවා කියලා පැහැදිලියි බුදු දාම හා බුදු දර්ශනය බුදු දාම විසි හතරම පැයි සචිත්ත පරියෝදපන සැනකෙලි සිහියෙන්මයි ජීවිතේ ජීවිතේ एक एक हरे वैदगत सेना के लिए नहीं हैंगे वैना मिनिस्टर में वैना मिनिस्टर क्या ने कमें सो बना रहे हैं मुकुल लोगों ये मुकुल सेना के लिए नहीं हैंगे तो ये मुकुल नेत्ते सेना के लिए नहीं तल्ला दिए नहीं वैना मुकुल सेना में आप इधर ना वा गलत दे पल दे ओ दे महान यान ने दे मी मेरे को बनाम कराने आतल कामरे के ला दे एक अत्थरी मैं साक्षात गंडों ने कहा दे मी वैदगत दे कि अंडा आतल कामरे ද ආතල් කාමරයේ කියන එක පැරණි සිංහලට පරිවර්තනය කළොත් එකෙන් කියවෙන්නේ වින්දනීය කාමරයේ කියන එක විනෝද කාමරේ නෙමෙයි වින්දනීය කාමරේ එතකොට වින්දනීය කාමරේ තමයි මේ ඉන්නේ ඒ කියනවා මේ කැඩුනොත් গিitarේ කුඩු වෙයි ආතල් අපේ ඒ කියන්නේ මේ গিitarේ කැඩුනොත් අර වින්දනය වින්දනය විනාශ වෙනවා දැන් මම අහන්න යන්නේ දැන් මේ මගේ ප්‍රශ්නයක් නෑ මේ තම නූතන ජනාලාප මේ ආතල් හොම්බෙන්දුවන්නේ වගේ ඒවා යොදා ගැනීම පිළිබඳ මගේ ගැටලුවක් නැහැ. ඔව්. දැන් මම කියන්නේ අර වගේ මේ වැදගත් කතන්දරයක් කියන්න මේවා භාවිතා කිරීම හරි පරිස්සමෙන් කරන්න ඕනේ කියලා මට හිතෙන්නේ. ඔව්. ඔබ මොකද ඔක සමහර වරද්දවා තේරුම් අරගන්නවා සහ ඕවැයම යැපෙනවා සමහරු. ඒ කියන්නේ හිස් වචන වලින්ම යැපෙනවා සමහර ගීත. පුළුවන් තරම් හිස් වචනම දාලා. දැන් මේ එක නෙමෙයි. මං කියන්නේ ඉන්නේ සැන්ටි ඇත්ත වශයෙන්ම ඔබේ ගීයාර පෝෂණය කරපු එම් එස් පනාන්දු නිහල් නිල්සන් වගේ ගායකයෝ ගත්තාම ඔවුන්ගේ පද රචනා ඇත්ත වශයෙන්ම ඒ කාලේ තිබෙන යම් යම් ජනාලාප යොදාගත් අතරම හරිම සාහිත්‍යික භාෂාවකුත් භාවිතා කළා. දැන් ඔබගේ ඊළඟ ඔබ තෝරන් තියෙන ගීතය හරි ලස්සන වචන කීපයක් තියෙන ගීතයක්. සරිගම උතුරනවා සරපිනාව ඇතුලේ දැන් මම සෙන්ටි කියන්නේ එන්නේ ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ මේ අඩසියවසකට ආසන්න කාලයක් ඔබේ පැවැත්ම තිබිලා තියෙන්නේ කිසියම් ආකාරයකින් ඔබේ සම්ප්‍රදායෙම යහපත් දෙවල් එක. යම් යම් අවස්ථාවල හුජු වාණිජ්‍ය කාරණා මත ඒවැයි ඔබට සිද්ධ වෙන්නේ නැති යම් යම් ඔය සක්කපදවලට යන්න. හැබැයි ඔබේ ගීතේ පෝෂණය කරපු මේ ගීයාරයේ තිබෙන ඉතාම යහපත් ලක්ෂණ ඔබ අරගෙන එනවා. දැන් ඒක තව මම කියන්නේ ඒක වර්ධනය කරගත්තා නම් ඔබ මේ යුගයේ බයලා චක්‍රවර්ති වෙනවා කියලා මට පොඩි පෞද්ගලික විශ්වාසයක්. හරි. ඉතින් දැන් මේවා වුණත් ගත්තාම දැන් ඔබ සරිගම උතරනවා සරපිනාව ඇතුලේ පදනිස නැලවෙනවා තාලෙට සොමි ඩෝලේ. සොමි කතා කියන්නේ නැතු ඔගේ වෙන මොකක් හරි වචනයක් දාගෙන තිබුණා නම් ඒක මානසින්තුවක්. මම කියන්නේ ඒකට මගේ පෞද්ගලිකකම ඇත්ත නෙමෙයි. නමුත් මම කියන්නේ මේ ඔබට මේ වැඩේ තේරෙනවා. මේ තේරීම නිසා තමයි ඔබ ප්‍රසංග වේදිකාවේ නොකොඩවාම මගේ
තීරේ කාලේ සෙල්ලම නෙමෙයි. එක වගේ මෙහෙම ඉන්නේ. හොඳ අපි ගැන කතා කරමු මේ ගීතේ ගායනාගෙන පස්සේ. සාරිගම උතුරනවා සර්පිනාව ඇතුලේ පාද නිසනල වෙනවා තලෙට සොමි ඩෝලේ ටින්ටින් හඬ මැඩ්ලින් එක දෙන විට සුමිතුරේ ඇත්තට හිතේ අමුතු සැපක් දැනෙනවා එත කොට සිත තුල ලස්සන බයිලා මැවෙනවා සරිගම උතුරනවා සර්පිනාව ඇතුලේ බාද නිසනල වෙනවා තාලෙට සුමිඩෝලේ ටින් ටින් හඬ මැඩ්ලින් එක දෙන විට සුමිදුරේ ඇත්තට හිතේ අමුතු සැපක් දැනෙනවා එත කොට සිත තුල ලස්සන බයිලා මැවෙනවා ජයන්ත මට තියෙන කුතුහලයක් තමයි මේ ඔය පැරණි බයිලා ගීතවලත් සහ සමහර පැරණි ගීතවලත්
මේ ඇඩ්ලිබ් එකක් එහෙම නැත්නම් ඔය තාලයෙන් බහැරු ආලාපනයක් ඒ පාවිච්චි කරන්න ඕනේ මොකද ඒ ඇත්තම මේ මට හිතෙන්නේ දැන් මේක පෘතුගීසින්ගෙන් ආවට අපිට ඉන්දියානු ආභාෂය කොහෙත්ම නැති කරන්න බෑනේ මේ රාගධාරී සංගීතයේ පොඩි හෙවණැල්ලක් මේ බයිලාවලටත් වැටලා තියෙනවා ඒ හින්දා මේ බයිලාවට උනත් ඒ අදාළ රාගය නැත්නම් ඒ අදාළ ස්කේල් එක අනුව පොඩි ඇඩ්ලිබ් එකක් සමහර වෙලාවට කියන්නේ ඒකල පෙළමිනවා මොකද අර ඉන්දියානු ආභාෂ නිසා මම හිතන්නේ නන්ද ඒක හරි නේද ඒක තමයි වෙලා තියෙන්නේ බයිලාවට දෝරාවක් දෝරාවක් එනවා ඒ අර අපිට ඉන්දියානු ආභාෂයෙන් මිදෙන්න බෑ මොකද අපේ ළඟම තියෙන මේ සංගීත මහා සංගීත සම්ප්‍රදාය ඒකනේ අර පෘතුගීසින් ආව බයිලාවටත් මේ පොඩ්ඩක් මේ රාගධාරී සංගීතේ පොඩ්ඩක් ඒ මේ එකසල ඒක දැන් අපේ වෙලා තියෙන්නේ ඒක බොහොම ස්තුතියි ඔබ ඉතාම හොඳ පිළිතුරක් දුන්නා මට අපතන් සැන්ටි දැන් මේ අපි දන්නවා මේ අපේ සංගීත සම්දර්ශන සන්දර්භය ඇතුළේ ඒ කියන්නේ අපේ රටේ තියෙන සංගීත සම්දර්ශන මෙහෙම කියමු උපසංස්කෘතිය ඇතුළේ ඒක වෙන උපසංස්කෘතියන්නේ ඒක ඇතුළේ මේ අර ඔබ සමග සාකච්ඡායිදී මම දැනගත්තා ඔබ එක්තරා ආකාරයක නොනිල ගීත රචකයෙක් ඒ වගේම නොඩිල තරු නිර්මාපකී මෙන්න මේ ගැන ඔබ කියන්න ඕනේ ගොඩක් අය දන්නේ මමත් දන්නේ අද ඒක ඇත්ත වශයෙන්ම ඔබ මේ තාම අතිශය ජනප්‍රිය සංගීත සම්දර්ශන වේදිකාවේ ඒ වගේම පස්සේ ජාතික තලයේ මේ මේ මාධ්‍ය වලත් මේ බොහෝ පිට මේ විකාශය වෙන ගීතවල ඔබ හිමිකරු පොඩක් කියන්න කේද गीत निर्माण जानते गीत निर्माण कले मंगित मगे सहोद गायक गायक गीत निर्माण कर मगे मलियान कर पे सहोदरी मटा मलियान हम डिस्मोट मंगित सोसल मेनकोटे बैन सोल थी सिंधु की पल अभिवृत्ती कौर दी पारे पीना मोपे मगे पने अंकुआन डेस्मेंट बिल्बटेटू मित्र मटे मंगर इच्छर मुकद गीत खाली जयंत मे रोयलटी से अर से मे से मुकुदने गायकना गिना मे कला දැන් අද වෙලා තියෙන අද කට්ටිය උදකලා වෙලා ඉන්නේ කලාකරු. මොකද ඒක මොකද මෙන්න ලෝකෙල ඉන්නේ. මේ වැඩේටම ඉන්නේ. වෙන තැන් වල ඉන්නේ ඒක නිසා. ඔය නිර්මාණ කරගෙන එනකොට මේ නිර්මාණයම දැන් මම දෙන නිර්මාණ ඔය කිව්ව වගේ ගොඩක් අය බැලුවා. හරි මේක හොඳයි. මේක හොඳයි. එහෙම ගත්තා. ඔහොම ඔහොම යන අතරතුරේ තමයි දැන් මගේ ගීතේ මම නිර්මාණය කරුවානේ. මගේ ගීතේ මම මේ කියන ගීතේ නිර්මාණය කරේ මම 1979 විතර. එතකොට 81 80 තමයි මම මේක මේ තටිකවත් කළේ. රෙකෝඩින් කළේ. එතකොට 1980 ගණන් වල තමයි ජිප්සි ස්ටුඩියෝ එකට මගේ කැසට් එක ප්‍රොඩියුසර් ගෙනියන්නේ මේක ඩුප්ලිකේට් ඉදන් එක මොකද ඉස්සෙල්ලා සුන්ලා ඉස්සර ඔය බිස්නස් එක කෙරුව නිසා ඒක ඇදී කරා ව්‍යාපාරේ ඒ සුන්ලාගේ තාත්තා තමයි මේ සින්දු ඇහිුවේ මේ කැසට් එකේ මගේ බලන සෙන්ටි බවුන්ස් වල පොඩ දානකෝ කියලා කැසට් එක කැසට් නේ ඉස්සර මොකද සින්දු බොරුවට අඬලා කිමද හැපෙන්නේ මල සයිම ගැටෙලා ඉතින් ඒ දැන් මම කියන්නේ නැති මේ ජිප්සි සංගීත කණ්ඩායමට තමයි මට හරියට වාසනාව ලැබුණේ පළවෙනියට ගීත නිර්මාණය කරන්න ඊට පස්සේ ඒ ගීත නිර්මාණය කරුවා කියන්නේ මම ගායනා කරපු ගීත. ඊට සුනිල්ගේ කිල්ල ගත්තා. මේක මට දෙන්න සෙන්ටි මේක මට හරි ආසයි කියලා ඒක දුන්නා. ඒක දීලා ඉවරලා සුනිල්ගේ ඊට පස්සේ මම දැන් ඒ ලිරික්ස් වල තියෙන මේවා එලිසම්මේට සුනිල්ලාට කැමති. දැන් බොරුවට අඬලා කිම්. ඕකෙත් ගියා ලොකු ප්‍රශ්නයක් පොගීට වල නාලිකාව වල. ඒ කියන්නේ අර මම මේක ලියලා තිනු අන්තිමට උඹේ පෙම්බර සයිම කට් වෙලා කියලා. ඒක කට් කියන වචනේට පොඩි ප්‍රශ්නයක් ආවා. හොඳද අපි ඒ කට්ටියට පොඩ්ඩක් ආප ගමන් නැහැ. ඇවිස්සෙනවනේ. අර ගැලාගෙන යන හැමදාම යන විදිය තමයි යන්නේ පොඩි කැලක් කරේ දැවිච්චක මොකද ඒ දැන් මේ. ඒ ගැලා අනේක තියෙනවා. හැබැයි එහෙම කඩේ ඉන්න ඕනේ. මොකද නැද? ඒගොල්ලෝ දැම්මම තමයි ඒගොල්ලෝ නැගිට්ටම තමයි අපි හිතන්නේ අපි දාලා නියම මේ ඉන්න එකක් කියලා. නැත්තම් අපි මේ වැඩේ කරගෙන අපි ආවා. අර මගේ නමතන කඩේ ඉන්නවනේ. ඒගොල්ලන්ට උදේ මට කිව්වා. මම කිව්වා වෙන එකක් දාමු. මං කෝ හරි වෙන එකක් දාමු. කට් එපා නම් දාන්න ඕන එක තියෙනවනේ. ඒක ඔයලා දෙන්නකෝ. මං දාන්නම්. තාමත් වෙනවා. මේමනේ දැන් මම ඕක පෑන අරගෙන ලියාගෙන යනකොට මං ඕක 1070 ගණන් වල හැදුවේ ඒතකොට. බොරුවට අඬලා කිමද හැපෙන්නේ විමලා කලබල කරලා මොකටද නැහැලෙඩක් වෙලා ඔබ හොඳට මිරිකලා දෙහි ටික ගණින් කෝ විමලා අනේ උඹේ පෙම්බර සයිමා ඩෝප්පෙලා සයිමාට වැඩි වෙලා සයිමා වැඩිලා මොව ඔක්කොම දාලා තමයි ආයේ මම නිකන් ලියන්න බෑනේ ගත්ත ගම බෑනේ
අන්තිම හරි දැන් මට හිතුනේ ඒ හරියන්නේ කරදර වැඩි කට් වෙලා දාන්න ඕනේ. උඹේ මෙම්බර් සයිමා කට් වෙලා අද සෝන් එක ඉල්ලන්නේ මිනිස්සු සයිමා කට්ලා ගාමුකෝ. ඒ කියන්නේ කට් ඕනේ. ඉතින් ඒ ජිප්සීස්. දැන් මම සිඤ්ඤෝරේ ගීතේ ලියුවානේ රට පුරා ගියා. දැන් සිඤ්ඤෝරේ ලියුවට පස්සේ. හොඳද? සිඤ්ඤෝරේ හිම කවුරු හරි එක්කෙනේ මහාචාර්ය වෙලේ ලියලා තිබ්බනා. අම්මා සිඤ්ඤෝරේ වලට සුනිල්ලාව ගෙන්නලා. එයා කළලේ ඒවර නැහැ. මේක වැඩෙන්නේ නැහැ. මොකද හේතුව? ලිව්වේ සැන්ටි කිව්වේ සුනිල්. බෑන්ඩ්ගේ ජිප්සීස්. එච්චරයි වැඩි. එහෙමයි මේ ලංකාවේ සිස්ටම් එක. හොඳද? ඒක නිසා දැන් දැන් ඔය මම කියන්න හැදුවේ අර සයිමා කට්ලා රසට සුනිල් මට කිව්වා ඊළඟ කැසට් එකේ තව එකක් තියෙනවා නම් පරණ එකක් ගේන දියන් කොමද ඔබ බරු බරු තියෙනවනේ මං කවා ගේන දෙන්න කියලා අරගෙන ගියා අද කතා නැත්තේ මොකද උඹලතා ඒව ඉතින් රට පුරා යන්නේවා නෑ මං කියන්නේ ලැස්තුනේ ජයන්ත ජිප්සීස් ස්ටාර්ට් කරුවා සන්ෆ්ලවර්ස් මේරියන්ස් ගැලක්සීස් බ්ලූ ෂැඩෝස් සන්සයිඩ් මාරිම්බා සන්ටානා එවර්ග්‍රීන් සිටිගේ තව බඩ බෑන්සල් නම් මතක නෑ සිරිලතා සිරිලතා බ්ලූ ෂැඩෝස් වලට ජිප්සීස් ලගේ පොපියුලර් වෙනකොට රටේ මිනිස්සු හොයන්න පටන් ගත්තා මේ කවුද මේ නිර්මාණ කරන අමුතු දාතිය වෙන්නේ ඊට පස්සේ සන්ෆ්ලවර් ආවා සන්ෆ්ලවර්ස් ලට කියනකොට මිනිස්සු හොයන්න මොකද කවුද මේ කියලා ගැලක්සීස් ලාවා ඊට පස්සේ ගියා පානා ඔය සිනාවේ ඒවා ලල්ලිතා උඹ ගැන සිතා දැන් ඕවා ගියා ඊට පස්සේ මේරියන්ස් ආවා මේරිස් බෑන්ඩ් එකේ පළවෙනි කැසට් එක සින්දු ඔක්කොම මගේ වචන තාල මියුසික් මෙලඩි ඔක් මේ 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 හැම ගීතයකම මම ගීත 1000 ගානක් නිර්මාණය කරලා දිනවා එලක් වෙලාවට අල්ලපු ගෙදර මිනිහා දන්නෙත් නැහැ මේ වා කවුද කරලා තියෙන්නේ කියලා මේ ගීතයක් රටක ජනප්‍රිය වෙනවා කියන්නේ මේ ලේසි පාසු සෙල්ලමක් නෙමෙයි දැන් මේ 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 ඒවා දැන් දැන් ඔය සිරියලතා කිව්වම පොඩි ළමයි ආචිලා වගේ සීලා බබ මේ සින්දුව දන්නවනේ ඒ රටේ ජනප්‍රිය ඒ මොකද මොකද ඔය සිරියලතා ගීතේට නම් මට වැඩිපුරම කියන්න හම්බුනේ හොඳ වාසනාවන්ත මනුත් එක් සංගීත විජේසූරිය හරිම මම මේ මේ කලා ලෝකයේ ඉන්න හොඳම මම හිත නිවිච්ච ඇත්ත ඇතිසැතියෙන් දකින්න හොඳ පුද්ගලෙක් තමයි සංගීත් මල්ලි. සංගීත් විසිරි මම මේක මොකද සංගීත් මල්ලි තමයි හැබැයි මම දැකලා තියෙන්නේ තාමත් අද වෙනතුරු මගේ ගීත ගායනා කරපු අයගෙන් මේ ගීතේ මට නිර්මාණය කරලා දුන්නේ සැන්ටි මාත්මා. එහෙම කියලා ඒ මොකද ඒ එයාට තියාගන්න එකක් නැහැ ඇතුලේ. අත්තරලා තියෙන්නේ මේක නිර්මාණය කරලා. දැන් මේ 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 අපි ශ්‍රේෂ්ඨයේ තියෙන ගොඩක් අතිය මේමනේ. නිර්මාණයක් කරලා දීලා යකෝ මේක ඔයවක්ක දන්නේ නැති මිනිස්සෙක් නිර්මාණයක් කරලා දීලා මේම කළා මේම කළා තනකට මේම කළා ආවට පස්සේ දැන් මේ මිනිස්සු ඒක රටට ආවම අඟවන්න හදන්නේ මේ නිර්මාණය මගේ. මේ නිර්මා හැබැයි මෙහෙම එකක් තියෙනවා. එහෙම කෙරුවට ගමන්නේ නැහැ. එහෙම කෙරුවට ගමන්නේ නැහැ. දැන් මේ මෑත යුගයේදී ආවා ඔය වගේ ප්‍රශ්නයක් මට සෑහෙන ගීත නිර්මාණ කරනවා නිර්මාණ කෙරුවම දැන් මට යාළුවෙක් කතා කරලා කිව්වේ මේ වචන ටික දෙනවා මේකට පොඩ්ඩක් තාලේ දාලා දෙන්නකෝ. මං ඉතින් තාලේ දාලා දුන්නා මං කාටද කියලා. යාළුවෙකුට කිව්වා. අම්ක දාලා දුන්නා මාස දෙක තුනක් ගිහින් හත් දැබ්බකුත් නැහැ. මං කෝල් එක දාලා සින්දුවේ මොකද? හරි කියන්නේ සැන්ටි අය. ඒ සෙට් උන්නේ නැහැ. මාත් ඉතින් තාලේ දෙන්නේ කියලා වෙන්න බොලේ. සතියක් විතර යනකොට ටීවී එකේ දෙන්නේ කියලා කියනවා. රටේ ජනප්‍රිය දෙන්නෙක් කියලා කියනවා ටැග් එකේ යනවා මියුසික් බයි කෙනෙක් කෙනෙක් නමක්. එහෙමයි මේ රට. ඉතින් ඔයා කියන්නේ දැන් මම නිර්මාණය කරලා මේ ගෙනල්ලා මේ ලියලා කරලා දීලා නගලා කරලා මේව කරලා රටටම අරපු අය පළක් වෙලාට මගේ ළඟදී මගේ කනට ඇහෙනවා මේ මනුස්සයගේ ගවිලා අහනකොට අර ඕගොල්ලන් ගැර සින්දුරික ලියවි ඕගොල්ලන් මට බෝට බයිල එක ලියාගන්න කවුරු හරි දෙන්නකෝ. ආරය ළඟට එන්න. එයා තමයි ටොප් එක ලියන්නේ. වෙන ගීත රචකයෙක්ගේ නම කියනවා. මම මේ ළඟ ඉස්සරහා ඉන්නවා මම. වෙන කෙනෙක්ගේ නමක් කියනවා. එහෙම හැබැයි ඉතින් මේකේ මට මේ කතාව ජයන්ත මෙහෙම කියන්න බෑ එක්ක මේක ධර්මානුකූල පැත්තට හරවන්න වෙනවා නැත්නම් වලි පැත්තට හරවන්න වෙනවා මොකද මේ දෙක දෙක මේ මොකද මේ කතාව තියෙන්නේ ඒ පෙළි දෙකේ මේක එන්නේ මේ තයි දා ඉදලා ආවේ ධර්මයේ වලියයි ඊළඟට වලියයි ධර්මයේ අතෑරියොත් එකක් නෑ වලිය අතෑරෙන්න බෑ ධර්ම නැති වෙනවා ධර්මය අතෑරෙන්න බෑ වලිය නැති වෙනවා ඉතින් ඒක තියාගෙන ඔක බැලන්ස් කරගෙන එහෙම එකක් තියෙන්නේ ඉතින් මෙහෙම මට ඉතින් මෙහෙමයි කියන්නේ දැන් ඉස්තර වෙනවා මම නිර්මාණය කරනවා මම සතුටු වෙනවා. ඔය කාටවකත් කරන්න බෑ. මොකද මම පොඩි කාලේ ඉඳලා මගේ ජීවිතේ මම මේගොල්ලන්ට කියලා දීලා තියෙන්නේ සැප හොයන්න යන්න එපා. සැප සම්පත් පස්සේ යන්න එපා. සැප හෙව්වොත් ගොඩාක් කෙව්වොත් අන්තිමට ඉතුරු වෙන්නේ ලොකු දුකක්. සතුට හොයපල්ලා. එතකොට කවදද දවසක සැනසුම තියෙයි. මම දන්නවනේ. විශ්වය දන්නවනේ දැන් මේ නිර්මාණය කරලා තියෙන මේ 1000 ගාන ගීත. දැන් ඔයා හිතන්ද දැන් මම කියනකම් ජිප්සීස්, සන්ෆ්ලවර්ස්, මේරියන්ස්, ගැලක්සීස්, බූස ඔම කියලා මම කියනකොට දැන් මිනිස්සු බලන තුන් මේ මිනිස්සු මොනවද පදලා තියෙන්නේ? ඔක්කොම මගේ තමයි. මේ හදලා තියෙන ඔක්කොම නෑ මම කියන්නේ එහෙම නෙමෙයි. දැන් ඔයාට මම සින්දුවක් හදලා දුන්න කීමකෝ. ඔය රටේ ජනප්‍රිය වෙනවා කියම සින්දුවත් ඔය ටීවී ප්‍රෝග්‍රෑම් එකේ කරලා ඒවි කියනකොට මං ගෙදර නිකන් ටීවී එක දාගෙන එක බලන ආ ජයන්තත් ඇවිල්ලානේ. මම නිකන් බලලා ඉන්නවා. ඔයා සින්දුව කියනකම මං කියනවා මේ ගීතේ මට බයිල සෙන්ටි ලියලා දුන්න සෑහෙන මාන්සල මේකම නගලා දුන්නා. අර මේ ගාලේ එහෙම කියන. දැන් මේ හරි බයයි මේ සින්දුව දෙන පෙලක් මේ අපේ ජනප්‍රිය ගායකවරු සින්දුවක් හදලා දුන්නා. කොලේ දුන්නා දීපු ගා මම බැලුවා ගත්ත গিටාර එක වැඩේ සෙට් ටින් 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 හදුවා රයිට් වල දුන්නා. මෙයාගේ සින්දුවත් කියලා රටේ ජනප්‍රිය වුණා මූ පස්සේ කිව්වේ මොකද දන්නවද? මාන්සුන් නෑ ඔබ මේකට හරියට. ටග් ගාලා හැදුවේ මේ මිනිස්සුන්ට ඕනේ වාඩි වෙලා සුමාන ගණන් අරගෙන ඒ අර මෙහෙම හදලා දෙන එකත් අගයක් නැහැ ඒක නිසා දැන් මට මතකයි ඔය මැරිණෝ අපේ දීපාල් සිල්වා
අවුරුදු ගාන පස්සෙන් කරගෙන සින්දුවක් හදලා දෙනකොට ලොකෝයි ඕම තමයි කියන්නේ ලොකෝ හදලා ලොකෝයි ඉතින් උඩ සින්දුව හදන විදිහක නෙමෙයි මුණ ඉන්නේ කොවිල ඇවිත් ඉන්නේ ගහලාදී ඒ කියන්නේ මට ඌව දකින්නකොට මගේ කටපාඩම් සින්දුවක් තමයි තමතගෙනව මම ඉන්නේ ඒ ගානට ඒ කියන්නේ එහෙම මගේ දෙන්න යන්නේ ඒකට නේ වජෝ වලට ඉතින් හොන්දර ගගා ඉන්නේ ඕම ඉන්න ගම මට කිව්වා මම එක දවසක් මේ ෂෝ එකක් වෙලා ඇවිදි මේ සින්දුවක් හදලා දෙනවා කොයි කියලා මට අගලම පෑන ගත්තා කොලි කොයි මේ කරදරේ බර කරන්න බැට ටට ටට හැබැයි මේ මට කරදරේ තිබුණේ මොකද නේද තාල දෙකක් එයා ගෙනාවා ඒ තාල දෙක ජෝතිපාලගේ සින්දු දෙකක් එහෙම තමයි මේ තාල දෙකක් දාලා දියම්බ කිව්වා මගේ දේ දාලා දෙකක්ද මේ මේ ලිව්වා එවලෙම කිව්වා මේ ලිව්ව ගම රේ ස්ටේජ් එකේ කිව්වා රටේම ජනප්‍රිය වුණා පුන්සඳ පායල ඇති රැක ගඟ ළඟ ඇති පොඩි අතු ගේක නැති කර ගන්නට දුක ශෝක හැමදාම අත් කරනවා මේක මල්ලොතනෝ අපි මල්ලොතනෝ දැන් කිව්වොත් මම ජනප්‍රිය දාලා යනවා මේ නෑ මම කියන්නේ එහෙම නෙමෙයි ඒ අයට ඒ දුන්නේ ඒ මොකද එහෙම කියගෙන ගියාදී ඒක කියාගෙන ගියා ඒ මේ ලිවිල්ල තියෙනවා මේ මේ මේක මේක හුඟක් කට්ටිය ජයන්ත කිව්වා වගේ බයිලා වල ලියන්න අමාරු හේතුව බයිලා වලට එලිසම යෝනි ඒකේ රස ඕනේ අල්ල ගන්න දැන් නිකන් හිතලා බලන්නකෝ මේ නිකන් නිකන් ලයිම් එක ගේක ගෑනු මිනිස්සු මේ ගෙදර නිකන් අර මේ ඉන්නකොට මේ මිකෙක් ඇවිල්ලා බීලා වැටුණාට පස්සේ ගෙවල ලයිම් වල එහෙමනේ වැට අයියෝ මේ වැටලා කිවනකොට අර අර දන්න බීලා පුරුදු පළපුරුදු එක්කෙනෙක් ඇවිල්ලා තමයි කියන්නේ පොඩ්ඩක් කලබල වෙන්න බාපෝ දෙගිඩිය පොඩ උලිය ගාව මේක බීලා පුඩින් කියලා දැලා ඇවිල්ලා තියෙන්නේ දෙගිඩිය ගහන්නේ දැන් එතකොට මේ මිනිස්සු කල්පනා කරනවානේ මේ මොකද මේ බීලා තියෙන්නේ කියලා එතකොට තමයි ආපු කොට එකද මොකද බිවි මේකට ඉන්නේ මෙච්චර වැඩුනේ අද පඩිින්දා සොමියට හිත ගියා හන්දා බිව්වක් දන්න යාළුවෝ කැන්දා තරඟයට බිව්වද මන් දැන නුපුරුදු හින්දා වමනට බීලාද වමනේ දැම්මනේ ඒ වගේ ඒවා තියෙනවා මේකේ මේකේ අර මේ මේ හැම එකකම මේ මේ කතාවක් ඇතුළත කියවෙන්න ඕනේ දැන් අර ලතා එකෙත් එහෙමනේ කවදාකවත් නැතුව ගහලා ආවා මිනිහා ගෑනු හොල්මන් වුණා අකබලාගෙන පැත්ත කළා හිටියා එතකොට තමයි ඩෝප් කාර්ය අහන්නේ තාත් හස්බන් අද කතා නැද්ද මොකද උඹලා තා උඹේ පාණ්ඩන්නට මගේ සුදා තුරු කියන ඇත්ත කතන්දරේ මට නිකන් ලැබුණේ බං ඒක නිසා යාළුවේ කන ගමන් අඬගාල පොඩි අඩියක් ගාලා යන් කියලා සන්නේ මේ මගේ නිෂ්පාදකතුව මම කරට කරලා කියනවා මේ ඔහුට ගෞරවය පිණිස කියන්නේ කියලා මොකද මේ ජිප්සි සුනිල් ඔබට තාම හැබැයි කතුරුබාය ගෙවනවා කියලා ඔහු අනිවාර්යෙන් අනිවාර්යෙන් ඔහු තමයි ජිප්සි සුනිල් නලින් ඔවුන් තමයි මොකද හේතුව මේ ඔහු හැබැයි සියලුම මට විතරක් නෙමෙයි සුනිල් හැම ඒ කියන්නේ හැබැයි තව එකක් තියෙනවා සුනිල්ගේ සුනිල් කියන පුද්ගලයා මේ කතුරුබාගේ දෙන එක විතරක් නෙමෙයි කරන්නේ මේ මේ ගීත ලියපු අයට ගීත හදපු අයට විතරක් ඒ මනුස්සයා මේ දෙන එක නෙමෙයි මම දන්න ඒක සුනිල් කාටත් කියන්නත් ගොඩ කට්ටි ඉන්නවා ඒ කියන්නේ ඒ ඒ ඒ එයා ඒක කරන්නේ මේ 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 දුන්නට අරවට මේවට ඒව බලාපොරොත්තු වෙන්නේ මේ නෑ නෑ දැන් වුණත් මොන හරි කරදරයක් අපි මොන හරි වෙලා සුනිල්ට කතා කරලා කිව්වම සුනිල් මේමයි මේමයි කියලා කිව්ව මේ ආ හරි හරි මේකලේ මොකද ඒ කර යුතු වෙලාවට කළ යුතු ප්‍රති උපකාරේ අනිවාර්යයෙන්ම කරනවා හොඳයි අපි විරාමයට යනවා ඔබ රහ ගැන කිව්වනේ ඇත්ත වශයෙන්ම ඔබ රස ගුලාවක් ඔබත් එක්ක ගත කරන කාලය අපට ගෙවෙලා තේරෙන්නේ නැහැ මේ කාලේ පස්සේ දෙන නිසා දැන් මේ නිෂ්පාදකතුමාත් කියන ඉක්මනට වෙන ඒවට යන්න කියලා නමුත් දැන් මට මගේ බලහත්කාරයෙන් මම තියාගෙන වෙලාව මට ඕනම කරනවා ඔබේ රසපූර්ණ ජීවිතයේ ඔබේ ඔබේ රසපූර්ණ රසික ජීවිතය ඔබ මට කිව්වා ඔබ හොඳ රසිකෙක් කියලා මම දැක්කා මේ අන්තර්ජාලයේ තියෙන ඔබ ගායනා කරන මේ පැරණි ගීතයක් දුව දීමට කාර්යබදා දැන් මේක ජයන්ත මම කියන්නේ මේක ARM ඉබ්‍රහීම් කියන ගායකයා එතුමා තමයි මේ ගායනා කළේ US පෙරරා තමයි ගීත රචකයා මොහමඩ් ගෞස් ගෞස් මාස්ටර් තමයි මේක සංගීත සපයා තියෙන්නේ 1938 දී පස්සේ කාලෙක එච්.ආර්. ජෝතිපාල මේ ගීතේ ගායනා කළා හැබැයි මම හිතනවා ඔබ මේ ඔරිජිනල් එක අහලා තමයි මේ 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 ගීතේ ගායනා කරන්න කියලා මොකද මම හරි ආස කරන ගීතේ මම මම ඔබට මේ අවස්ථාව දෙන්නේ ඔබ හුදු බයිලා ගායකෙක් නොවේ කියලා කියන්නේ. දැන් බයිලා ගායකෙක් කියන්නේ විශිෂ්ට ගායකෙක් තමයි. නමුත් ඔබ බයිලා ගායනෙක් මව්. ඕනෑම ගායනයක් කරන්න පුළුවන් හැකියාව තියෙන තාම විශිෂ්ට ගායකෙක් ඔබ. නෑ ඒ කාරණා මට ඔප්පු කරලා පෙන්න ගන්න ඕන. කරුණාකර මේ ගීතේ කොටසක් ගායනා කරන්න. දුවදීමට කාරේ බඳා තුවදීමට කාරු බඳා ධනවතෙක් සොයයි මෑණි ධනවතෙක් සොයයි මෑණි තුවදීමට කාරු බඳා තුවදීමට කාරු
දනවතෙක් සොයයි මෑණි දනවතෙක් සොයයි මෑණි දුව දීමට ආවේ බඳා ඔය ඉතින් අර වේදිකාවේ ගොඩක් අය ඉතින් වෙනසක් එකට ගත්තේ ටිකක් එක ටිකක් ඉතින් මිනිසුන්ගේ හිත බැඳුනා ඉතින් මම නොකිය නොකිය ඉන්න හැදුවත් ඉල්ලනවා ඉතින් අනේ මේක දැන් මේ කියනු කියලා ඒකයි මම කියද්දි මම කියන්නේ නෑනේ හොඳයි අපි බිලක් ගෙදට යමු සොමියක් ලබන්න එන්න බයිලා කියන්න සොමියක් ලබන්න එන්න බයිලා කියන්න ජොලියට නටන්න මම කියමි බයිලා අසන්න ජොලියට නටන්න මම කියමි බයිලා අසන්න විස්තර කොට කියන්නේ මම නියම බයිලා තාලවලට විස්තර කොට කියන්නේ මම නියම බයිලා තාලවලට කොච්චර රස තිබුණත් පිට ඔක්කොම යට බයිලාවට කොච්චර රස තිබුණත් පිට ඔක්කොම යට බයිලාවට අක්ෂරයට ගැළපෙන පද චක්‍රයට බෙදාලා අක්ෂරයට ගැළපෙන පද චක්‍රයට බෙදාලා වක්රනව ඔක්කොම සැප රස උල්පත කලබලා වක්රනව ඔක්කොම සැප රස උල්පත කලබලා සස්තරෙන්ගෙන බයිලා සුස්තරේට සස්තරෙන්ගෙන බයිලා සුස්තරේට තව දස් ගණන් ලෑස්ති වෙනවලු අහන්න මම සස්තරෙන්ගෙන බයිලා සුස්තරේට අවදාස් ගණන් ලෑස්ති වෙනවලු නටන්න තමා සුපිරිසු කිරි රස තමා හැඩ තමා තමා සුපිරිසු කිරි රස තමා හැඩ තමා මම පමා නොවි නම ළඟම ගෙනාව මේවා මම පමා නොවි නම ළඟම ගෙනාව මේවා තමා සුපිරිසු කිරි රස තමා හැඩ තමා එනකොට හොඳ තාල නැගෙනවා සොමිරාව එනකොට හොඳ තාල නැගෙනවා සොමිරාව දිලෙනවා හැමදාම මල්ලි රඟ දෙන බයිලාව දිලෙනවා හැමදාම මල්ලි රඟ දෙන බයිලාව එනකොට හොඳ තාල නැගෙනවා සොමිරාව කවුරුද අකමැති ගන්නට සොමිගති කවුරුද අකමැති ගන්නට සොමිගති විත්තනයට කිත්තර වගේ රස බයිලා එති විත්තනයට කිත්තර වගේ රස බයිලා එති කවුරුද අකමැති මල්ලි ගන්නට සොමි ගති රන්වන් බයිලා දැන් දැන් කොතලා මම්මන් හදලා දෙන්නම් කියලා මම්මන් හදලා දෙන්නම් කියලා රන්වන් සීම නැලවීම සොමියෙම දෙමි මෙහෙම ගැලුවාම රස බොහොම සොමියෙම දෙමි මෙහෙම ගැලුවාම රස බොහොම හැමදාම හැමගේම සනසීම නැලවීම ශාරීරික ගම මප පද තනි නිස සනි පැණි වගේ රස දුනි නිද දපපම මග කරි රිස දෙමි රස කරලා මම නිද දපපම මග කරි රිස දෙමි මම පැණි වගේ රස කර ශාරීරික ගම මප පද තනි රසයට වැඩිලා පිට 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 එක පිට පද එන කොට හැඩ කොට කොට කට නට නට ඇද අද රට වට කොට රස බයිලා නට නට ඇද අද රට වට දෙන කොට හැඩ කොට කොට කට පිට 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 එක පිට අද නට නම බයිලා
ප්‍රේ රසක රසිකාවියනි ගායන ශිල්පියා නැමැති කලාකරුවාගේ ජාන සකස්මේ හඬමය තනි දර්ශන ගණනාවක් අපිට මේ වැඩසටහන තුළ ඉදිරිපත් කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඒ ජානමය හඬ සකස්මේ හොඳම තනි දර්ශනයක් තමයි අපිට මේ දකින්නම් වෙන්නේ එවන්ද විතානගේ. මොකද මම හිතනවා එවන්ද ඔබ ඔබේ පියාගේ ශිල්පීය ප්‍රතිභාව වගේම ඔහු තුළ පෙනෙන හරයාත්මක දක්ෂතාත් ඉදිරියට පෝෂණය කරයි කියලා ඔබ ඉගෙන ගත්තේ කොහෙද? මම ඉගෙන ගත්තා බණ්ඩාරනායක. මොනවාද ඉගෙන ගත්තේ විශේෂයෙන් ඔබ? A-levels වලට මම කොමර්ස් කරේ. හා. 2013. හරි. එතකොට දැන් වෘත්තියක් වශයෙන් මොකක්ද එවන්ද නිරතලා ඉන්නේ? වෘත්තියක් වශයෙන් ආසයි මියුසික් කරලා කලාකාරයෙක් ඉදෙන මැරෙන්න තියෙන ආසයි. හා. ජොබ් එකට බෑ. නෑ ඉතින් මේ රටේ ඒ විදිහට හොඳ වාතාවරණයක් දිගටම ඇදිලා යනවා නම් ඉතින් අපි වගේ කට්ටියට හොඳ දෙයක්. හොඳ. ඔව්. එවන්ද මේ ඊළඟට මම අහන්න කියන්න තියෙන්නේ මේ අහන්න නේ මට යෝජනා කරලා තියෙන මොකද මට පොඩ්ඩක් කිව්වා හැබැයි මේ දැන් මේ පියාගේ දක්ෂතාවල සැඟවුණු විශේෂ විශේෂ කලාපයක් තියෙනවා රටට. වැඩිය මේ අනාවරණය නොවිච්ච. ඉතින් අර මම යෝජනා කරනකොට ඔබ කිව්වා පියාගේ කන්සර්ට් එකක් කරන්න ඔබ සූදානම් වෙනවා කියලා. ඒකද කියන්නේ? ඔව් අංකල් ඔය සිංගර් කෙනෙක් ඉදිරියට මම සිංගර් කෙනෙක් සහ කම්පෝසර් කෙනෙක් ඉදිරියට මෙලඩි ලිරික්ස් ඔය පැත්තයි සිංග් කරන එකයි යන අතරතුර මම ආසයි මම පොඩි කාලේ තිබ්බ ආසාවක් තිබුණා එක එක දේවල් ප්ලෑන් කරන්න. ඉවෙන්ට් ප්ලෑනින් ඒ වගේ පොඩි පොඩි ඔය බර්ත්ඩේ පාටිස් එක එක මේව කරලා දැන් පොඩියට පොඩි කම්පැනියක් පටන් අරගෙන තිනවා. ඉතින් ඒ කම්පැනි එකේ මේ වෙනකොට ෂෝස් දෙක තුනක් කරලා තිනවා කොන්සර්ට් දෙක තුනක්. එනවුරුදේ තාත්තගේ මගේ කොන්සර්ට් එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකෙදී ඔය මං කියන දැකපු නැති ටික එළියට දාන්න පුළුවන් කිව්වනේ. හරි. හොඳයි අපි අපි ඊළඟ ගීතයට ලැබෙනවා. ප්‍රියවි මොකෝ මේ කඳු
කඳු ලැලි සලලා කතා කරන්න කොයි තින් ප්‍රියේ මෙසේ ඇයි අද ඉපිදලා බයිල සෙන්ටි මහතානනි තාත්විදියෙන් කිව්වොත් පියරත්න විතාරගේ මහතානනි ඉතාම සහජ ප්‍රතිභාවකින් බිහිවි ඊට පසු එය නිරන්තර භාවිතයෙන් ඒ ප්‍රතිභාව පෝෂණය කර ගනිමින් ඔබ ආපු ඉතාම දීර්ඝ ගමනේ මම හිතනවා ආපහු හැරලා බලන්න ඕන තැනකට ඔබ ඇවිල්ලා ඉන්නවා කියලා මම හිතනවා ඔබ හරිම වාසනාවන්තයෙක් කියලා අනිත් පැත්තෙන් ඔබ පෞද්ගලික ජීවිතය ගත්තත් ඔබ ඉතාම විශිෂ්ට අලංකාර ආලෝක පුංජ දෙකක් ඔබට ඉන්නවා මේ දීනිය සහ පුතා දැන් මගේ ප්‍රශ්නේ මේ පුතා ගැන ඔබ මොකද කියන්නේ මේ පුතා ඉතින් මෙහෙමයි මේ දරුවෝ ගැන ඉතින් විශේෂයෙන් ගොඩක් දේවල් මම ඔළුවේ තියාගෙන නැහැ හේතුව මොකද ඔවුන්ට ෆුල් නිදහස මට තියෙන්නේ ගයිඩ් එකේ ඉන්න විතරයි මේක ආරක්ෂා කරගන්න විතරයි ඒගොල්ලෝ මොකද අපි මේවා මේක කරන්න කියලා දැම්මොත් එයාගේ ඉස්සර නිර්මාණ එළියට එන්නේ නැති වෙනවා ඉතින් මෙයා ගොඩක් කැමති මියුසික් වැඩේම කරන්න ඉතින් ඒ සජයත මම මෙයාට ඒ නිදහස දීලා තියෙන්නේ කැමති විදියට කැමති වෙලාවක අරගෙන නිදහසේ පාඩුවේ මෙයා කරන්න මොකද මෙයාට එකපාරට මම කැමති නෑ මගේ පුතා කියලා මේ ශ්‍රේෂ්ඨයට එවන්න මුදල් හොයන්න. එතකොට මේක ජොබ් එකට වෙන්නේ. එතකොට අරයාගේ මෙයාගේ අරෝ මේවා කිය කී මේ සල්ලි හොයන්න බලනවා මිසක්ක. එතකොට කිසි මේ නිර්මාණ රසයක් එක එතක බලන්නම් බින්නේ. ඒක නිසා මම මෙයාට කොහෙම නෙමෙයි දෙවසගෙන දැන් පොඩි අවුරුදු 5-6 විතර කාලේ තමයි গিටාර කතර පුරුදු කෙරුවේ. ඉතින් එතනද গিටාර ගන්න පුරුදු වුණා. ඊට පස්සේ දක්ෂ සර් කෙනෙක් හිටිය අපේ මේ ගම්පා අමරනාස අමරනාසගෙන් ක්ලාසික গিටා ඒව ඉගෙන ගත්තා. එම මොකක් කර කර ඉඳලා ඊට පස්සේ මියුසික් ඔඩියෝ ඉන්ජිනියරින් කරුවා අපි ලහිරුගේ මියුසික් කවන්න එකේ ඒකේ ඩිග්‍රී එක තියෙනවා ඒ වගේ මේ 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 මේක සම්පූර්ණ කරගෙන මේ ෆීල්ඩ් එකට එන්න. ඒකකට අපතේ දවසක මොඩෙක් වෙන්නේ නැහැ නේ. ලියන්න කියන්න හැකියාව ගහන්න මේ මොනවද වෙන්නේ මේක. අනිත් එක දැන් මේ රෙකෝඩින් එකට හරි අපි ගියාම මේගොල්ලන් අපි එක ගියාම මේ කීයක් જાති මේ 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 නව පරපුරට ඉගෙන ගන්න දේවල් තියෙනවද? ඉතින් වැඩේ තියෙන්නේ මේක මේ ඉගෙන ගන්න ඉතින් ආසායට අපිට කියලා දෙන්න පුළුවන්. පෙලක්කා ඉතින් කැමති නැහැ මොකද ඒ අය ඒගොල්ලන්ගේ ගමනනේ යන්නේ. ඉතින් ඒක වෙනකන් මම මෙයාට කිව්වෙම නෙමෙයි. පරිපූර්ණ වෙලා හැමදේම ඉගෙනගෙන මොන හරි දවසක මේ සින්දුවක් කියන එක කියන්නේ මේ නිකන් වැඩක් නේ මියුසිෂන් කෙනෙක් කියන්නේ ඊට වැඩි වටිනෙක් නංගනේ මේ 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 දැන් මේ 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 අය කරන වැඩ මට කරන්න බෑ මට සින්දු කියන්න විතරයි පුළුවන් ගරු කරලා වඳින්න ඕනේ මේ මේ ඉන්ස්ට්‍රුමන්ට් මේ 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 කරන මේ වාදකින්ට මොකද මොවුන් මොවුන් නැත්තම් අපි මොනවද කරන්නේ අපුරු ගක සින්දු කියන්නේද ගායකයාගේ හඬ ලස්සනයි ගායකෙක් ලෝකේ බිහි වුණාම හඬ ලස්සනයි නම තියෙනවා ඕක නමුත් ඔවුන් මතක තියාගත යුතුයි ගායකයා මෙච්චර ප්‍රවීණත්වයට පත් වෙලා මිනිසුන්ගෙන් ආදර ගරු වුමන් ලබන්නේ පිළිබස් ඉන්නවා ගොඩ දිනේක උදව් කරන්න. ඒ සංගීතයත් ඒක. ඉතින් ඒ නිසා සංගීත දෙනුම තමයි මම මෙයාට වේලපෙන් ලබා ගන්න කිව්වේ. මේ මේ වැඩ ගොඩක් මෙයා කරගන්න නෙමෙයි. එතකොට මේකට මේක මේක ගොඩාක් ප්‍රතිජයත මේක තියෙන මේකට එන්න නෙමෙයි try කරන්න ඕනේ. මේක ඉන්න. එන්න පුළුවන් ඕන කට්ටිය කලබලෙන්. මේක ඉන්න තමයි බැරි. මේ සෙන්ටි මේ ඔබේ ඔබ ඔබ අසුර කරු මේ කෙටි කාලය ඇතුලේ මට දැනෙච්ච දෙයක් තමයි ඔබ හරිම අවධාරණය කරනවා මේ දැන් මුදල අවශ්‍ය බව හැබැයි නමුත් මුදල් මත පදනම් නොවිය යුතුයි කියන එක ඒ ගුහවස්ථාවල කියුණා මේ 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 මේම ජනිත ඒකයි මුදල් නැතුව ජීවත් වෙන්න බෑ ඒ මුදල හැබැයි ඒ මුදල මට සරිලන මම මගේ රැකියාවට සරිලන මුදලක් මට ලැබෙනවා නම් මට ඇතිනේ ඒකනේ දැන් මුදල් මැත්තේම මම ජීවත් වෙන්න ගියොත් මොකද පෙලක දැන් පෙලක් අය ඉන්නවා ජීවත් වෙන්නේ සල්ලි හොයන්න සල්ලි හොයන්නේ ජීවත් වෙන්න ඒ ඔය කොටස දෙකක් ඉන්නවා පෙලක් අය ජීවත් වෙන්නේ සල්ලි හොයන්න උදේ නැගිට වෙලාවේ ඉඳලා ගේම දෙන්නේ දෙනවා 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 රෑ නිදියනකම් සල්ලි තමයි හොයන්නේ ඒගොල්ලන්ට ඒක ඇත්ත නේද අපිට මොකද කියන්න බෑ ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ ජීවත් වෙන්නේ සල්ලි හොයන්න අර දැම දැම ඉතින් දැම මෙතන කාරේ වික්කාරේ මේක සල්ලි තමයි ඒගොල්ලෝ හොයන්නේ අපි ජීවත් වෙන්නේ අපි සල්ලි හොයන්නේ ජීවත් වෙන කියා කරුව යකට ගෙදර ගියා. ඔව්. අපි බඩු අපි ජීවත් වුණා. ආයි තම වැඩකට ගියා ඒකද? ඒක තමයි සරල. ඉතින් මෙහෙමයි මට කියන්න බෑ අර කට්ටියට ඒක හොයන්න කරන්න එපා කියලා. අයගේ මයි ඔයා දෙන්නේ නැහැ අපිට සල්ලි. ඒක නිසා. ඉතින් මොකද ඒ අය එහෙම යන්නේ අර මම අපි බෞද්ධ මගේ ආගම. මම ඉතන විදියට අර සන්තුෂ්ටි පරමන් දනන් කියන එක නොතේරුණ අයට ඒක පස්සේ ගියාට ඉතින් ඒක කවදරි දවසක දුකක් ලැබෙයි. මේ ලැබෙන්න කියලා අපි කියනවා නෙමෙයි. ඒක තමයි න්‍යාය විශ්වය. අනිවාර්යයෙන් මොකද සැප හෙව්වොත් කවදාරි දවසක කෙලවර දුක සතුට හෙව්වොත් කවදාරි දවසක කෙලවර සැනසුම ඉතින් මම එදාට සැනසෙන්න නම් අද සතුටින් හිටියා මැදිනේ අද සැප වෙලා මම මොකටද දන්නේ මොකටද ආයෙ නිකන් අන්තිම වාසේ මම මොකටද දුක් වෙන්නේ නැහැ නේ දැන් මට දැන් තේරෙනවා
මේ දරුවොත් එක්ක ඉන්න නිසා මම කියන්නේ මට දැන් තේරෙනවා පිළිබස්සෙල්ල බැලුවම ඒ කාලේ සතුටින් ඉඳ ඇති. දැහත සනසමින් ඉන්නවා. ඒක නිසා. ඉතාම ආඩම්බරෙන් මම බෞද්ධෙක් කියන්න පුළුවන් ගති ලක්ෂණ සියල්ලම ඔබට තිබෙනවා. පුතා මම අහන්නේ එවන්ද දැන් මේසා විශාල පීක් ගැන මොකද ඔබ හිතන්නේ? කෙටියෙන්ම කියනවා නම් ඉතින් ගොඩක් වාසනාවන්තයි. ඒක ඉතින් අර ඒකතර බුදුහාඳුරෝ කියලා දිනා වගේ තැනක ඉපදීම තැන පරිසරය එහෙ හැමදේම බලපානවනේ. ඉතින් මේ වගේ පරිසරයක ඉපදෙන්න ලැබිච්ච එක සහ ඒ වගේ යාළුවෝ ටිකක් තාත්තා ආශ්‍රය කරන තිබෙක් ගැන පොඩි කාලෙදිම මාර අවබෝධයක් ආවා. ඉතින් ඒක නම් ඉතින් මම හිතලා කරපු දෙයක් නෑ. මම හිතන්නේ ඒක වාසනාව තමයි. ඉතින් මම ඉපදෙනකොට ඒක ඇවිල්ලානේ. දැන් මගේ යාළු මිත්‍රකම සංගීත ලෑගෙදර ගියා. ඊළඟට සනුක හින්නවා. ඊළඟට ඒ දෙන්න යාළු වුණා. දැන් සනුක අය වැඩේ කරගෙන යනවා. සංගීත දැන් තරහ වෙලා මාත් එක්ක නෑ ආරෙලුවේ නෑ ආරෙ හෙල්ලිලා නින්නේ. ඒක නිසා නෑ මම කියන්නේ දැන් මෙහෙමනේ මේ 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 කට්ටිය ඕනේ ඔක්කොම. මේ අය ඔක්කොම ඉන්නේ. දැන් ඉස්සර අපි දැන් මම මට මතකයි අපි ඉස්සර ජයන්ත ලෑගෙදර යනවා විතරයි ඉන්නේ. අපි කතා කරන්නේ විතරයි ආරෙම ගාලා. ඉතින් ඒගොල්ලෝ ප්‍රවීණ අය අපි කතා කරන්නේ නෑ මේකේ කවුරුත් එහෙම එකක් කියලා නෙමෙයි කට්ටිය ඔක්කොම විනෝදෙන් ඉන්නවා නම් රසට තියෙනවා නම් මේ ඔක්කොම රසයි ඉතින්. මම ඉතින් දරුවෝ ගැන සතුටු වෙන්නේ වුණත් මියුසික් එක තමයි කරගෙන එන්නේ. හොඳයි අපි අවසන් විරාමයට යනවා. සැන්ටී ඔබ අවසාන වශයෙන් තෝරගෙන තිබෙන්නේ ඔබ ඔබේ ප්‍රථම ගීතය වශයෙන් සලකන ගීතය. ප්‍රථම ගීතය කියන්නේ මේ මේ මම නිර්මාණය කරගත්ත ප්‍රථම ගීතය. ප්‍රථම ගීතය. ඔව්. මේ නානා වියෝලේ සෝමේ කියයි සීතලේ. මේ මෙතන මේ නානා වියෝලේ කියද්දී මට පුනිතාම දීර්ඝ අතීත මතකයක් එනවා. අපිත් පොඩි කාලේ මේ ටින් වලට ගහලා ඔව් ඕන සින්දුව පටන් ගත්තේ නානා වියෝලේ කියලා. ඔව් ඔව්. ඉතින් මේකේ පොඩිම එහෙම මේ අතීත කාමයකුත් දැටලා තියලා මේ ගිහින් මේ මෙහෙම ජැද්ද ඕකේව තියෙනවා නානා වියෝලේ සෝමිකයේ සීතලයේ ගනිම්මචම් බෝතලේ සිරාගේ ඕක වචන තියෙනවා නේද? ඔයක දැම්මම කියන්න ඕනේ. දැන් ඕක දැන් බාගෙලට අහන කට්ටිය හිතයි මේ මොකද්ද මේ 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 ලියලා තියෙන කියලා. 1978 79 හදපු සින්දුවක් ඔය. එවකට තිබිච්ච මේ පරිසරයේ එක තමයි මට වචන ලියවිලා තියෙන්නේ ඔය. ඒක 80 ගණන් වල ඊට පස්සේ. ඔව්. ඊට පස්සේ මෑතකදී ඕක ටිකක් දැන් කැසට් වල සීඩී වල ගහනකොට අර මේක වචන නම් වෙනස් කරුවේ නෑ මියුසික් වෙනස් කරුවාට. එහෙම කිව්වා. අද කියනවා ඉතින් අවසාන ගීතයේ වශයෙන් වේදිකාවේ කියන ගීතයක්. ඔබම රචනා කරපු ගීතයක් නේ? රචනාව තනුව ඔක්කොම ඒක මගේ. හොඳයි. අපි සෝමේ ඩෝලේ ගහනවා කියන ගීතය එහෙම නැත්නම් ඔබේ ප්‍රසිද්ධ දෙල් ගහයට බජවුව කියලා මේ ප්‍රසිද්ධ මේ ගීතය අපි දැන් මම තමයි පොඩ්ඩක් මට දෙන්න කියන්නේ මොකද මේ හේතුව දැන් මේ 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 දැන් අපි මෙතුව කියලා කතා කරනකොට දැන් මගේ නිර්මාණ ගත්ත අය ඉන්නවනේ ඒකෙන් මම කියපු අය ඔවුන් දක්ෂයි හැබැයි හේතුව මට ඒක කියන්න ඕන මොකද නේද දක්ෂයෙන් තමයි මට හවුනේ හැබැයි ඒකයි මට වාසනාවත් බලන්නේ ඒ කියන්නේ මම ලියලා හදලා දෙනවට වැඩිය එහෙම නැගද ලියලා දෙන කියන ඔක්කොම එන්න එපේ එහෙම නෙමෙයි දැන් සුනිල් නලින් සංගීත් තව බ්ලූස් ඇඩ්ස් එකේ හිටපු ඒ අනිත් අය ඒ දැන් ඇමරිකාවේ ඉන්නේ ඒ වගේ සංසයි ලාල්ලා ඒ කියන්නේ මේ කලාකරුවෝ තමයි මට ලොකට ලැබුණේ ඔවුන්ගෙන් මට වැඩ කරගන්න පහසුයි මොකද ඔවුන් ඉතින් ඔවුන් රටම දන්න මේ මේ ගායක ගායිකාවනේ ඉතින් ඒක නිසා ඉතින් ඒ අය ලැබුණා ඉතින් අද වෙලා තියෙන අදට වුණත් ගීතයක් නිර්මාණය කරගන්න අලුතෙන් කෙනෙක්යිලා අපිට දුන්නම අපි අර එදා වෙච්ච මහන්සිය මෙදලා නිර්මාණය කරලා දුන්නට මට තාම පොඩි සැකයක් තියෙනවා අර කිවිලි අර ගේව අද පරපුරේ ගොඩක් කට්ටිය උකහා ගන්න නැහැ ඒ ටික. ඒ කියන්නේ අද අය එන්නේ ඒගොල්ලෝ ඔළුව එකක් තියාගෙන. අපි අනුගත වෙන්න ඕනේ ඒකට. ඉතින් ඒක නිසායි අර මේ 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 හුඟක් අර මෙලඩි නැත්ති මෙයා රස ඒව නැති වෙන්න හේතුව ප්‍රධාන හේතුව දැන් මේ මුළු සමස්තයක් විදියම මුකුත් රස ඒව අඩුවේගෙන එන්නේ. මේක දැන් ගොඩක් අයගේ නිර්මාණ දැන් හුඟද. දැන් මේ කීබෝඩ් එක ගහලා මෙහෙම කළා දාපු ගමන් මෙලඩියක් එනවනේ. ඕක තමයි මෙලඩිය. දැන් අපේලක හුඟ කටි එකයි මේක තාලේ අරක කෝරස් එක තමයි මේක වර්සර් තමයි. බලියන සර රයිටර් දෙන්න කතා කරලා ලියු කටි එකයි වැඩ කරන්නේ. එහෙම කරන්න බෑ මේ වැඩේ. මේක මේක දැන් මට සුනිල්ලාගේ ගෙදරදී ඔය සිනියෝරිය ලියන්න කිව්වම උදේ 10 ඉඳලා අපි සුනිල්ලුයි පේළුයි මම විනෝදේ වීලු තාලු කර කර මං හැන්දෑව 5 වෙනකන් ලිව්වා. ඉතින් එතකොට ඒ ඉන්නේ අපි ඒකේ. ඒකේ ජීවත් වෙන්නේ. අද එහෙම අද ඉතින් මෙහෙමයි ඉතින් අර එහෙම තනියෙන් දිගටම කෙරුවම රචනාවක් ලස්සනයි. එක අයිඩියා එකක් තියෙනවා. එක කලාවක් තියෙනවා. එක රසයක් තියෙනවා. ඉතින් අද ළමයිට ඉතින් ඕක පුරුදු වුණොත් හොඳයි. ඉතින් ඒක නිසායි මම කිව්වේ මෙයට පුරුදු පුහුණු වෙලා මාර්ගයට අවතීර්ණ වෙන්න. එතකොට කිසි කරදරයක් නැහැ. එතකොට මේගොල්ලෝ කියයි රසයි කියලා. එවන්ද ඔබටත් අවසාන වශයෙන් මොකද කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා තාත්තරයි මට මේ ප්‍රෝග්‍රෑම් එකට
ආරාධනා කරා. ඉතින් මම first time තමයි first time නෑ මීට කලිනුත් එකපාරක් දෙරණේ program එකට ඇවිල්ලා තිබුණා. ඇවිල්ලා තියෙනවා. මේ සිංදු හතක් කියන්න මම ඇත්තටම ආස නැහැ වැඩිය. අර කියන මට අදාල නැති program වලට ගිහිල්ලා මට කරන්න දෙයක් නැතුණා මට නිකන් හින ලැජ්ජාවක් එනවා. ඊටදි මං ආස සිංදුවක් කියන්න තියෙන program එකට ගිහිල්ලා එක මට පොඩ්ඩක් හරි පුළුවන් දෙන්නේ. ඉතින් ඒක ගිහිල්ලා කරන්න පුළුවන් නම් ඒක අහලා මිනිස්සු සතුටු වෙනවනේ. මං ඇත්තටම අර වගේ program එකකට සුදුසු නැහැ කියලා තමයි මම හිතන්නේ. ඉතින් මම මේ program එකට ආරාධනා කරලා ගොඩක් ස්තුතියන්ත වෙනවා. සහ මේ වගේ සෑහෙන ප්‍රවීණ කට්ටියක් එක්ක සිංකාන් ලැබිච්ච එක ඊටදි වාසනාවක් කියලා තමයි මං හිතන්නේ. හොඳයි ප්‍රිය රසික රසිකාවියනි, බයිලා සෙන්ටි මහතානන්ගේ උපදේශ එතුමානිකුත් කළ අලුත් පරපුරවෙන් නිකුත් කළ උපදේශ ගණනාවක් සමග අද ලය සහ ලය වැඩසටහන දෙමවට පත් වෙනවා. අවසාන වශයෙන් අපි සෙන්ටි මහතාටත් එතුමාගේ පුත්‍රය වන්දටත් ස්තුති කරමින් මේ වැඩසටහන සහභාගීව පිළිබඳව අවසාන ගායනාව කරන්න ආරාධනා කරනවා. ලබන සතියේ ජබුද් වැඩසටහනකින් හම්බෙන්න බලාපොරොත්තු වෙත. මල්කොටු ඇති සරුංගඳ අයියලා එනවා, දෙල් ගහ යට පැදුරු වෙලා වාඩි ගන්නවා. මල් පල් මොකටද හැමෝම සින්දු කියනවා, කල් පොල් ඇති නිසා වැඩේ එහලි යනවා. सोमे डोले गानवा धर्मे पहिल गियनवा, दिल का जट बजाऊ अपे नगल मजनवा, मेक दिल का जट बजाऊ अपे नगल मजनवा. सोमे डोले गानवा धर्मे पहिल गियनवा, दिल का जट बजाऊ अपे नगल मजनवा, मेक दिल का जट बजाऊ अपे नगल मजनवा. जंबोतले सिरा किया कलुवरे गहना वादे वेल में अभी के नाम बूतले इन्न वकेदले अभी गहला सील बोतले आता कुत सिमाया सिंधु किया निदले इत कैद बनाया इन्न पालु से बिल कोरा पतुर बाया बिल बिल इकिले दातन दिम बक्का पंडा पुगे तुरुले. सोमे डोले गहनवा धर्मे पहिल कियनवा, दिल का यट बजाऊ अपे नगल मयनवा, मेक दिल का यट बजाऊ अपे नगल मयनवा. යොසියා ගරබානේ හම්මට තලයි රොසක්කා, ලුසියාගේ නලාවේ කඳට බිබිරේ නුකා, සිමයා වෙදනුයි බජව බොලේ කාකා, ඇදිලා දානවා සෙල්ලම් පොළවේ වැලිකකා. අන්තෝනියාගේ බල කොල්ල පොඩි එකා, කල් පොල් වැටි වෙලා අයිනේ වැටුණ මැටිකකා, ගහ යට බජව්වේ අපේ නායකයා ලොකු එකා. අරිපත සොමි කරය බලාගෙනයි ඌකක, සොමේ ඩොල්ල ගහනවා ධර්මේ පහිල කියනවා, දෙල් ගහ යට බජව්ව අපේ නැගලම යනවා, මේක දෙල් ගහ යට බජව්ව අපේ නැගලම යනවා. සොමේ ඩොල්ල ගහනවා ධර්මේ පහිල කියනවා, දෙල් ගහ යට බජව්ව අපේ නැගලම යනවා, මේක දෙල් ගහ යට බජව්ව අපේ නැගලම යනවා.